ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයෙන් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 සමාරම්භක උත්සවයට දසදහස් ගණනක අයතුම් කරුවන් පිරිසක් විහාර මහදේවී එලිමහන් රංගපීඨයට බාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට ජනපතිගෙන් නව කොමිසමක් රනිල් සජිත් අතර අදත් තීරණාත්මක සාකච්ඡාවක් දේශීය පුවතේයි මුලින්ම අවධානය ශ්‍රී ලංකේය ගායන රියැලිටි ඉතිහාසයේ දෙවන්තම රියැලිටි වැඩසටහන වන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී ආරම්භ වුණා ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳී සොයමි සෑම වෙලේ සිතුදේ පෙතුදේ එතෙක් මෙතෙක් ගායන රියැලිටි වැඩසටහන් වලද නොලද ඒ සුවිශේෂී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගායන රියැලිටි වැඩසටහන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 සහෘද ප්‍රේක්ෂක වැඩසටහනක් ලෙස ජනතාකරණය කිරීමට අද දින මේ තැබූ පියවරත් සමග සූදානම් සියත වොයිස් ඔෆ් ඒෂියා හිරුල වෙත ළඟා වෙන අති විශාල තරගකරුවන්ගෙන් කොටසක් තමයි ඔබ මේ දකින්නේ කොළඹ විහාර මහදේවී ක්‍රීඩාංගණයේ එලිමහන් රංගපීඨයට අති විශාල පිරිසක් අදාළුයම් කාලයේ සිට පැමිණෙන බොහෝතේදී අපි කැමති මේ අයත් එක්ක කතා කරන්නට පොඩක් ගීතයක කොටසක් ගායනා කරලා බලමු මොකද හිතන්නේ මේ වගේ තරගයකට සහභාගී වෙන අවස්ථාව ලැබුණා එක ගැන මට ගොඩක් සන්තෝසයි සියත මේ වගේ අවස්ථාවක් ලබා දුන්නේ මොකද ජාත්‍යන්තර දින අවස්ථාව ලබා දීලා දෙන්නේ මේ ගැන වාද හිතන්නේ ඒ ගැන ලොකු සතුටක් තියෙනවා පාස්කු ඉදිරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව පංච පුද්ගල කොමිසමක් පත් කර තිබෙනවා. මඩුලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විනිසුරු ජනක්ද සිල්වායි. එමෙන්ම එම කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙක් වන WMM අධිකාරිද ඇතුළත් වනවා. පසුගිය අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන් පුද්ගලයන් සහ සංවිධාන හඳුනා ගැනීම මෙන්ම එම ප්‍රහාරයෙන් පසු ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් අයිතු ලෙස බලය යොදවා ගැනීම ඔවුන්ගේ අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබඳව මෙම කොමිසම හමුවේ විමර්ශනය කිරීමට නියමිතයි. එමෙන්ම මෙම කොමිසම මාස 3ක් ඇතුළත පළමු අතුරු වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර අනතුරුව මාස 6ක් ඇතුළත අවසන් වාර්තාව ලබා දිය යුතු වෙනවා. ඉදිරි වසර පහ තුල මහනුවර ප්‍රදේශය සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මහනුවර දැවැන්තම ජල සම්පාදන ව්‍යාපෘතිය වන මහනුවර පාතදුම්බර ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මැති අමතිවරුන් පිරිසක් එක්ව සිටියා. අපි කිව්වා මධ්‍යම අධිවේග මාර්ගය ආරම්භ කරනවා කියලා. මධ්‍යම අධිවේග මාර්ගය නිසා කොළඹ ඉඳන් මහනුවරට අලුත් මාර්ගයක් එනවා. මේකෙන් අපි කරන්නේ කොළඹ විශාල නගරයක් මහනගරයක් බවට පත් කරන, හම්බන්තොට ආර්ථික කලාපයක් ඇතිකරන්න, මේ තියෙන කුඩා මහනුවර මීට වඩා විශාල කළා, තවත් විශාල නගරයක් බවට පත් කරන්න. ඒකම සංචාරක මධ්‍යස්ථානයක් කරන්න අපි දැන් එක සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් හැටියට බෝගම්බර කේන්ද්‍රය ආරම්භ කරනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති පේරාදෙණියට ත්‍රිභාෂා මධ්‍ය මහාවිද්‍යාලයක් ළඟදිම ලබලා දෙනවා. මේ සැලැස්ම තුළ තමයි මහනුවර විශාල දියුණුවක් ඇති කරන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මහනුවර පරණ උඩරට රාජධානී අගනුවර හැටියට නෙමෙයි, ලංකාවේ තියෙන ප්‍රධාන නගරයක් බවට පත් වෙනවා කියලා ඒ වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙන්නේ. ඊළඟ අවුරුදු 5 දී මේක අවසන් කරන්න
අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දවස් තුල මාධ්‍යවල යනවා මටත් මේ අග්‍රාමාත්‍යතුමාටත් විරසකයක් ඇති වෙලා තියෙනවායි කියලා. අපි ආණ්ඩුවේ නිතරම වාද විවාද වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී එතුමන් දේශනා කරන ලිච්ඡවි රජදරුවන්ගේ ඒ ක්‍රියාදාමයෙන් වැළකිලා අපි සමහර විට රණ්ඩු කරනවා. ඒව ඔක්කොම රජයේ සෙත වෙනුවෙන්. මම ආවේගශීලී වුණාම මාව සංසුන් කරන්න එතුමා නිතරම ඉදිරිපත් වෙනවා. මේ අවස්ථාවේදී අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා එන සුමාන වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොට විසඳුමක් එතුමා ලබා දෙවි. අපි බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රාහී අපේක්ෂකයා එතුමා නම් කරලා අපි මේ ජයග්‍රාහී ගමන ඉදිරියට ගෙනියන්න එතුමා දායක වෙයි කියන එක මට නිසැකයි. රට වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් සිදු කරන්නේ ප්‍රතිපත්තියක් මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට එක් වෙමින් ගොඩ ලොකු උණයි කියලා සමහර අය මේක ඇතුලේ ඉඳගෙනම කල්පනා කරන කොහොමද යන්නේ කියලා. සමහර අය ගිහිල්ලා සමහර අය ගිය කට්ටිය දැන් කියනවා ඔතන ඉන්න එපා දැන් 3-4 ඉන්නේ වරෙල්ලා දැන්. අපිට අතන ගහනවා. අපි එකතු වෙන්න කැමති. අපි එකතු වෙන්න ඕනේ ප්‍රතිපත්ති මත. අපි රට වෙනුවෙන් ඕන තීන්දුවකට ලෑස්ති. මේ රට ආපහු නැවත විනාශ වෙන්න ඉඩ තියන්න බෑ UNP එක යටතේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි එතන හිටගන්න ඕන හිටගන්නේ අපිටත් ප්‍රතිපත්ති සහිතව එකගෙ වෙන්න පුළුවන් නම් පමණයි. නිකන් ගිහිල්ලා ඊළඟ පාර්ලිමේන්තුවට යන්න පාර කපා ගන්න ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම ගන්න ඒක මෙතන ඉඳලා බුක් කරගෙන මෙතන කෑ ගහලා හරියන්නේ නැහැ. කරන්න තියෙන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා මේක හදාගෙන ඉස්සරහට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන අපි එකතු වෙමු කියලා අපි කියන්නේ. නැතුව මේක කියලා පාව දෙන්න නෙමෙයි. අපේ කට්ටියව ගත්තා. තවත් ගන්නෝ. බිත්තියට හේතු කරන්න හදන්නේ. අපි බය වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. අපි කියනවා කරුණා කරලා ඉන්න කට්ටිය අපිත් එක්ක ඉන්න. ඉතුරු වෙන්නේ පස්සේ නේද? පස්සේ නැත් එක්ක එකතු වෙලා නැවත මේ පක්ෂය ගොඩ ගන්නවයි කියලා මම තමුන්නාසර කියන්න කැමති. ජනාධිපතිතුමා ඇඩිතර තීන්දු ගත්තා. තීන්දු අරගෙන අවසානයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එළවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන තත්ත්වෙටම ගෙනාවේ. මේ නායකයයි කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ. පක්ෂය රැකගන්න ගන්න තියෙන තීන්දු සියල්ලම ගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පසුබට උනේ නැහැ. අපිට හැම පැත්තෙම ඉල්ලන එක ඇත්ත. හැමෝම අපිට කතා කරන එකත් ඇත්ත. නමුත් අපි කිසි කෙනෙක් එක්ක මේ වෙනකට තාම කතා නැ එක කණ්ඩායමක් එක්ක විතරයි. අපිට මොන විවේචන කරත් අපි තාම කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් වෙන්ලා ගිය ඒ කණ්ඩායමත් එක්ක. මේ කණ්ඩායමත් එක්ක ඒ සාකච්ඡා අපි අවංකව කරේ. ඒ සාකච්ඡා තුවේ අපේ තනතුරු බේර ගන්න නෙමෙයි. මේ ජනාධිපතිතුමාට යමක් ලබා ගන්න නෙමෙයි. මැති ඇමතිගම් ගන්න නෙමෙයි. අපි සාකච්ඡා කරේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ නායකයා වශයෙන් තමාට තියෙන බලතල තුල රටට වෙන්න ගිය ඒ විනාශකාරී දේවල් රාශියකින් රට බේරගත්තා. නමුත් සමහර දේවල් කරන්න එතුමාට බැරි වුණා. මද්ද්‍රව්‍ය පිළිබඳව මරණ දඬුවම දෙන කාරණේ එතුමාට කරන්න හම්බුනේ නැහැ. එතුමා බොහොම තදින් ඒ පිළිබඳව කැප වෙලා මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් හිටියා. එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙයි කියලා. කැබිනට් මණ්ඩලය අනිත් පැත්තේ, අධිකරණ ඇමතිවරිය අනිත් පැත්තේ, ජනාධිපතිතුමාට විතරක් මේ ව්‍යවස්ථාව අනුව රට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටි කාලීනව වාසි ලබන වැඩපිළිවෙලට වඩා දීර්ඝ කාලීනව මේ රටේ ජනතාවට වාසි ලබා දෙන වැඩපිළිවෙලකට අපි අවතීර්ණ විය යුතුයි මිත්‍රවරුනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මීට පෙරද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවට කිහිපයක් පැවති අතර තමන් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බදාදා රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවයි ඊයේ පැවති රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහන් කළේ. මේ අතර ජාතික හෙළවරුමය ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව පමණක් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නේ නම් ඊට එකඟ විය නොහැකි බවයි. කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් එමගින් තවදුරටත් සඳහන් කළේ. සියත ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න.
රටම ඉල්ලූ ජනපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාව වෙත ඉතා විශ්වාසයෙන් යුතුව බාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපිරිම මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති නිලධාරීන් අතර ඉතාලියේ මිලානෝ නුවර පැවති හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටම ඉල්ලුව ගෝඨාභය රාජපක්ෂ දෙන්න කියලා. රටම ඉල්ලුව බිමින් කියුවා. ගෝඨාභය රාජපක්ෂ දෙන්න කියලා. එක්සත් ජාත්‍යන්තරයේ ජවි පෙළුවා නැ ගෝඨාට දෙන්නේ නැ නොමිනුස. බැසිල් කැමති නැ. මහින්ද මහත්තයා කැමති නැ. පවුල අරුදුදයක් දෙන්නේ නැ. ශිරන්ද බඩම තමයි එන්නේ කියලා. 11 වෙනිදා හවස මහින්ද රාජපක්ෂ මැතිතුමා සුගතදාස වීණංගනට ඇවිල්ලා කිව්වා මගේ සහෝදරයා මම ජාතියට බාර දෙනවා ගෝඨා ජාතියේම සහෝදරයා බවට පත් කරගන්නයි කියලා. ගෝඨාගේ දේශකරත් දෙන්නේ නැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නොඑක අපහාස කරලා වගේ කාලේ. තමනසර පාවගේ සති දෙකේ තුනේ දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මොනවද කතා කරන්නේ කියලා. ඔබ ඇහුවා රූපවාහිනී. ඒ රූපවාහිනී අහනකොට ඔබට පේරුනේ මොකක්ද? ඔව් ඇත්ත මෙයා දේශපාලක් දෙන්නේ නෙමෙයි කියලා. ඔබේ මනසේ තියෙන දේශපාලඥය කවුද? ඔබ දේශපාලඥය විතර අඳුරගෙන තියෙන ඔබගේ මනසේ තියෙන රූපේ මොකක්ද? දේශපාලඥයෝ කතා කරන්නේ ප්‍රශ්න ගැන. ගෝඨාභය මහත්මයා කතා කරන්නේ උත්තර ගැන. විසඳුම් ගැන කතා කරා. බැරි වෙච්ච දේවල් ගැන ඉතිහාස නැගිලා දික් කර ඉන්නේ නෑ. මේක තමයි අපේ රටට අවශ්‍ය දර්ශනය කියලා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තුලත් ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය තුලත් බහුතර කැමැත්ත තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ සංධානය දිනන සංධාන. මේ ජනාධිපති වරණයේදී මිලියන 6000ක් විතර ඡන්ද නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පෙට්ටියට තමන් වෙනුවෙන් වටව ගන්න පුළුවන් කාගෙත් ආදරය ගෞරවය දිනාගත් කෙනෙක් තමයි මේ ජනාධිපති වරණේ අපේ අපේක්ෂකයා වෙන්න ඕනේ. පාර්ලිමේන්තු කණ්ඩායමේ එක්සත් ජාතික පක්ෂයේ 77 දෙනෙක් ඉන්නවා. ඒ 77 දෙනාගෙන් 3/2 ප්‍රමාණයක් අද වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ අපේක්ෂකයා විය යුතුයි කියලා ලිඛිතව අත්සන් කරලා අපිට දීලා තියෙනවා. ඒ වගේම අද මේ මොහොත වෙනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලය තුලත් අපට බහුතර බලයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබෙනවා. දුප්පත් මිනිස්සු ප්‍රේමදාස මහත්තයාට තිබිච්ච ගරුත්වයෙන් පුතාටත් තිබෙනවා. එතුමා හොරෙක් නෙමෙයි, වංචාකාරයෙක් නෙමෙයි, මිනිමරුවෙක් නෙමෙයි. එහෙමනම් මේ රටේ පාලනය කරන්න සුසුම බුද්ධලේ අද මේ ජීවත් මිතුන් අතර ඉන්න පුද්ගලයා වශයෙන් තමයි මම සජිත් ප්‍රේමදාස මහත්තයා හඳුන්වන්නේ. මේ රට සෝමාලියා, ඉතෝපියා දත්තට පත් කරන්න ඉඩ දෙන්න එපා. මේක තමයි අවසාන අවස්ථාව. ජාතීන් අතර අසමගියක් ඇතිවෙන ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රජය කාලෙන් කාලෙට ජනතාව උද්දීපනය කරලා ජනතාවට බලාපොරොත්තු දීලා ජනතාව රවට්ටන එක තමයි කළා තියෙන්නේ. අලුත්ම දේ තමයි බුර්කාව තහනම් කරා කිව්වා, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරා කිව්වා. දැන් හදිසි නීතිය නැතිවෙච්ච තත්වයක් එක්ක බුර්කාව නීත්‍යානුකූලව තහනම්ද කියන ප්‍රශ්නේ පැනනගිලා තියෙනවා. මේකට විසඳුම් දෙන්නේ නැතුව නිද්‍රාශීලීව කතා විතරක් පවත්වලා නැවත මේ රටේ ජාතීන් අතර අසමගියක්, ජාතීන් අතර බියශකක් ඇති කළා, මේ රටේ ත්‍රස්තවාදයට පණ පොවන තත්වයකට රට මෙහෙවන්න ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැටියට අපි මේ தත්ත්වය දකින්න. රජයක් වුණාම වගකීමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකෙක් නෑ. අපේක්ෂකෙක් නැති වුණාම වැඩපිළිවෙලක් නෑ. වැඩපිළිවෙලක් නැතුව අරමුණක් නෑ. අරමුණක් නැතුව රට මෙහෙවන්න බෑ. තවදුරටත් අස්ථාවරභාවය වැඩි කරන්න, ස්ථාවරභාවය ගේන්න, රට පිළිගන්න ජනතාව අතරින් මතුවෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්දේ ඉල්ලන්නේ නැtei කියලා ප්‍රකාශයක් කරව ගන්න උත්සාහයක් තියෙනවා. ඉතාලම පැහැදිලිව කියන්න ඕන. අපි තීන්දු කළා ඉවරයි. අපේ අපේක්ෂකයා වෙන කවුරුවත් නෙමේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුල. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.